ආයුබෝවන්. පසුගිය වැඩසටහනේ කතා කරා මම කිව්වා ඔයාලට මම පිළිවෙත් ටිකක් කියලා දෙනවා කියලා මේ කරදරවලින් නිදහස් වෙන්න මේ බාධක වලින් ටිකක් නිදහස්ව ජීවත් වෙන්න. ඉතින් අද මම ඒ ගැන තමයි කතා කරන්න අදහස් කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දැන් තමන්ගේ ස්ථානවල කරදර හඳුනා ගන්න පුළුවනි. යමක් තියෙනවා නම් ඒ ගැදරට හෝනියමක් හෝ වෙනත් වින බන්ධන කරලා තියෙනවා නම් මේවේ කරදර හොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ ගෙවල් අස් කරන්න අමාරුයි. කොච්චර අස් කරත් මේ සෙනග ජීවත් වෙනවා ගෙදර ඒත් අස් කරනවා නිතර. ඒත් අස් කරා කිසිම වෙලාවක පිරිසිදු වෙන්නේ නැහැ. හැම වෙලේම අස් කරන්නම වෙනවා. ඉතින් එහෙම සිද්ධ වෙන්නේ ගොඩක් දුරට මේ අමනුස බලපෑම් වලට යටත් වෙච්ච ස්ථානවල. ඊළඟට ගෙවල් වල අය එකපාරට රණ්ඩු වෙනවා. තමන්ගේ ස්ථානයේ හතර දෙනාද ඉන්නේ. හතර දෙනාම එකිනෙකාව පෙන්වන්න බැරි තත්ත්වයට පත් වෙනවා. කොච්චර කරා කරදර විතරයි එන්නේ. විශේෂයෙන් කොන්දේ අමාරු වගේ එහෙම ඔළුවේ කැක්කුම් හවස වෙනකොට ඔළුවේ කැක්කුම් අධික කේන්තිය මේ වගේ දේවල් වලින් පීඩණයට පත් වෙනවා. මෙන්න මේ අවස්ථාවලදී අපි දන්න යංගිස විදිහකට මේ අනුමනුස්ස බලපෑම මේ ස්ථානියට සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ අවස්ථාවලදී තමයි අපි අංජනමක් හෝ සාත්‍රයක් අහන්න යන්නේ. එහෙම නැතුව එවැනි අවස්ථාවකදී ලොකු විනයක් වගේ දෙයක් කරලා නම් මේ ක්‍රම හරියන්නේ නැහැ. ඒවට පිළියම් කරගන්න ඕනේ. එහෙම නැතුව සාමාන්‍ය අමනුෂ්‍ය දෝෂයක් නම් අපිට බලලා මේ මොකද්ද හේතුව කියලා බලලා අපිට ඒකට විසඳුමක් වෙනම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ස්ථානයේ අමනුෂ්‍යයන් ඉවත් කරගන්න මුලින්ම පුළුවන් තරම් හිත දැඩි කරගෙන තමන් විසින් පංචශීලයේ සමාදන් වෙලා සබබබ සැකරණං ගාථාව කියලා අදිෂ්ඨාන කරන්න. තමන්ගේ පෙර ආත්මවල පෙර භවයන්වල කරපු පින් කුසල් දලය සත්‍යක් නම් දැන් මනුෂ්‍ය ආත්මය ලබන තමන් පින් දහම් කරලා තියෙනවනේ. අන්නේ පින් දහම් වල බලේ මේ තියෙන අමනුෂ්‍ය උවදුරු දුරු කරගන්න මට පිහිටක් ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. ඊළඟට මම කිව්වා වගේ සුවඳ ධූපයක් හදාගන්න. ওই සුවඳ ධූපයට කොහොඹ කොළ දෙහි කොළ ඊළඟට ගම් මිරිස් කොළයක් කඩලා ඊළඟට ලුණු අබ චුට්ටක් දාලා දුන් අල්ලන්න. මේ ස්ථානයේ හතර කොනටම අල්ලන්න, භූමිය අල්ලන්න. එතකොට මේ දේවල් වලින් දිනපතා කරනවා නම් හොඳයි. එතකොට මේ තියෙන අර අඳුරු බලපෑම් ටික ටික ඉවත් වෙනවා. කරදර එන්න පුළුවන්. ඒ කරදර එනවා නම් ඒක වැඩි වෙනවා නම් ඒක නතර කරන්න ඕන. නතර කරලා පිළියම හොයන්න ඕන. ලොකු බාධාවක් තියෙනවා නම් නැත්තම් මේක මේ හොඳයි තමන්ගේ හිත. හැබැයි මුලින් මුලින් ටික දෙක කරන්න ඕන. ගෙදර අම්මා අම්මගේ හිත තමයි දැඩිව තියෙන්න ඕන. ඉතින් ඒ වෙලාවට පිහිටක් ඉල්ලන්න ওই විදිහට කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඕන්න පත්තිනිය අම්මට පඳුරු බඳින්න මේ වෙනුවේ මේ කරදර දුරු කරලා දෙන්න කියලා. එහෙම කරන්න කැමති කෙනෙකුට ඒ විදිහටත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙදර බුදු පහන පත්තු කරන වැඩ අතපසු කරන්න ඇතුව බුදු පහන තුලින් වුණ අපි අවබෝධ කරගන්න ඕන මේ ගෙදරට ආලෝකය ලැබෙවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා. මේ නමස්කාර මේ තියෙන අමනුස්ස දෝෂ උවදුරු දුරු වෙලා මට පිහිටක් ලැබේවා කියලා අදිෂ්ඨානය තමන් තුළ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට තමයි යමක් පිහිටක් තමන්ට ලැබෙන්නේ. ඊළඟට මම ඔබට කියන්න ඕන විශේෂයෙන්ම සතුරු බාධා කරදර තියෙන අවස්ථාවලදී වුණ අපිට පිහිට ලබා ගන්න පුළුවන් ඒ කෙනාට මෛත්‍රිය වැඩීම තුළින්. අපිට බෑ ඇත්තන අපිට කරදර කරන කෙනෙක්ට මෛත්‍රී වඩන්න. ඒක සත්‍ය. මොකද කෙනෙක්ට අපි එක්කෙනාට එක්ක ගන්න මෛත්‍රී කරද්දී තමන් නිතරම කරදර පීඩා කරන කෙනෙකුට මෛත්‍රී කරන්න බෑ. අර ගොඩක් දුරට මට හම් වෙනා තියෙන්නේ තමන්ට වැඩිපුරම හිරයල් කරන එක්ක තමන්ගේ පවුලේම සහෝදරය සහෝදරිය එහෙම නැත්නම් හොඳම යාළුවා නැත්නම් අසල්වැසිය. ඉතින් එහෙම අවස්ථාවලදී ඔබ කරන්න ඕනේ මේ කෙනාගේ රූපය මවා ගන්න සිතින්. මවාගෙන මෙයාට සිත දෙපළ දක්වාම මෛත්‍රී කරන්න. ඉතින් මේ කරදර බාධා තියෙන්නේ දැන් අමනුෂ්‍ය බලපෑම නිසා නම්. ඒ අමනුෂ්‍යෝ කියන්නේ දැන් අපිට ආටානාටිය සූත්‍රය අහන වෙලාවට එහෙම අපිට දන්නවා මේ වෙසමුණි රජතුමා මේ විදිහට කියනවා කියන. අපිට පිහිට වෙනවා මේ නම් කියලා හඬගාල නම කියන්න කියලා තියෙනවා. ඒකට අපි පිහිට වෙනවා. එහෙම පිහිට වෙන්නේ ඉතින් සම්‍යක්දෘෂ්ටියක් තියෙනවා. ඒකට කියන්නේ ධර්මානුකූලව ජීවිත ගොඩක් අය මේ සම්‍යක්දෘෂ්ටි ගැන කිව්වම හිතන්නේ මේ දෙවියෝ වන්දනා කරන එක මිත්‍යාවා. මේ අපි ඇදහිීම විදිහට නෙමෙයි දෙවියන් වන්දින්නේ. අපි මේ අපිට ගරු කළ යුත්තන් අපිට වඩා ඉහළ தත්වෙන් ඉන්න අයව පිදීමක් විදිහට තමයි කරන්නේ. අම්මා තාත්තා අපිට වඩා ඉහළින් ඉන්න අය ඒ වගේ දෙවියෝ. දෙවියෝ කියන්නේ පින් යම් පිනක් ලබාගෙන ඉහළ தත්වයට ගියායනේ. ඉතින් ඒ අයගෙන් අපිට පිහිටල් ලැබෙනවා නම් ඒක වැරදි දෙයක් නෙවෙයි. ඉතින් අපි මෙහෙම කරද්දී විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන පුළුවන් තරම මේ අමනුෂ්‍ය දෝෂ තියෙන ස්ථානවල අය තමන් ගෙදර නිතර අනුන්ගේ ප්‍රශ්න කාගේ හරි ප්‍රශ්න ඇවිල්ලා තමන් ගෙදරට එනවා. කොච්චර හම්බ කරලා ඉතුරු කරගන්න බැහැ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවා. මේ කාලේ කොහොම ඉතුරු කරගන්න අපහසුවක් තියෙන. එහෙම නෙමෙයි මම කියන්නේ දියුණුවක් තියෙන කාලේ. කියන්නේ මේ ප්‍රශ්න නැති කාලේ වුණත්
තමන්ට ඉතුරු වන්නේ. අනේ තත්ත්වයේ තියෙන ළමයින්ගේ ප්‍රශ්න ඉගෙන ගන්න කම්මැලි වෙනවා දරුවෝ. ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න හැමෝටම එක හා සමානව කරදර තියෙනවා නම් ගෙදර කාන්. ඒ ගෙදර අමනෝස බලපෑම නම් ඒකද කරන්න ඕන මුලින්ම තමයි නිර්මාංශ වෙන්න ඕන. මේ ගෙදර අය පුළුවන් තරම් නිර්මාංශ වෙන්න ඕන. ගෙදර තියෙන මස් මාංශ කරවල මේ දේවල් සියල්ල නිවසින් ඉවත් කරන්න ඕන. තමන් ඒ නිවසේ තියෙන සියලුම මස් මාංශ ඉවත් කරලා මේකේ පිරිසිදු කරන්න ඕන. කහදියරේ ඉහළ පටන් ගන්න ඕන. මුලින් පටන් ගැනීමේදී කොහොමද පටන් ගැනීමේදී අලුත් විදියකට. දැන් මේ අමනුෂ්‍යෝ කැමති අපිරිසිදුව ඉන්න තරමටනේ. ගෙදර රොඩු එකතු වෙන තරමට, පිරිංගඳ එකතු වෙන තරමට තමයි මේ අය කැමති මේ තුල ජීවත් වෙන. එතකොට මේ දේවල් ඉවත් කරාම මේ අය කෝප වෙනවා. කරදර කරන්න උත්සාහ ගන්නවා. අන්න ඒක නිසා කොච්චර කරදර බාධක ආවත් තමන්ගේ ප්‍රතිපදාව අමතක නොකර ඒ විදිහටම පිරිසිදුව ඉන්න ඕන. දවස් 21ක් ආඩුම තරමේ නිර්මාංශ වෙන්නම ඕනේ. ගෙදරට මස් මාංශ කිසිව අරගෙන එන්න එපා. ඒගේ පිරිසිදුව තියාගෙන දුම් අල්ලලා අර විදිහට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය සිහිපත් කරගනිමි. තමන් විශ්වාස කරන යම් දෙවි කෙනෙක්ද ඒ දෙවියන් සිහිපත් කරගනිමි. පිහිට ඉල්ලමි. තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් උපරිම දේ තුලින්. ඒ කියන්නේ නිර්මාංශ වීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් විදිහටයි මම දන්නේ. මට කියන්න බෑ කාටවත් මස් මාංශ කන්න එපා කියලා. ඒ වුණා තමන් නිර්මාංශ වෙන තරමට. මොකද අපේ කුසේ සෝහනක් තියේදී අමනුෂ්‍ය කැමති සෝහන තුල ජීවත් වෙන්න. අමනුෂ්‍යෙනි සෝහනනේ දෙවියෝ තමයි දිව්‍ය බවවල ඉන්නේ. ඒතකොට අපේ කුස සෝහනක් කරගෙන අපිට බෑ මේ අමනුෂ්‍යයන් මෙල්ලවන්න. ඒක නිසා අපි හැම විටම මේ කාල සීමාව තුළ නිර්මාංශ වෙලා වැඩ කටයුතු සිද්ධ කරන්න ඕනේ. තුම් මැල්ලීම ඒ වගේ දේවල් තුළ විශේෂයෙන් මේ දෙහි පැගිරි ගණයට ආයේ මේ කොළ පත්‍රවලින් මේ යම්කිසි විශ්වයේ සත්‍යයක් ගබඩා වෙලා තියෙනවා. මේකෙන් අපිට මේ අමනුෂ්‍යයන් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. තව තුලසි කොළ මේ දේවල් වලින් එන මේ ගුණ ගැන කිව්වම මේ යම්කිසි විදිහකට මේ දුමින් අපි ඔය මදුරු වෙනවනේ ඉතින් මදුරු තලා කියලා තුලසි කොළේට කියන්නේ ඒකනේ. මේ ධම්මය එළවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ විශ්ව සත්‍ය හරහා ලැබෙන දෙයකිනුත් අපිට පුළුවන් මේ දේ කරන්න. පුළුවන් තරම් අර ධර්මයට ලැබිව ජීවත් වීම තුලින් තමයි කරන්න ඕන. ධර්මයට ලැබිව ඉන්නකම ගොඩක් අය හිතන්නේ සුදු ඇඳලා රාත්‍රම් බඩු ගලෝලා මේ බිම බලාගෙන සක්මන් කරගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම ධර්මයට ලැබුරුව ඉන්න කියලා කියන්නේ ඔකනේ අපි අමතක කරන්න අරකයි. මේ සෝවන් වෙච්ච විශාකාසිටු දේවියත් ආභරණ පැළඳගෙන ලස්සනට හිටියා. මේ එහෙම දෙයක් නැහැ. අපි ලස්සනට හිටියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සුදුමාදින්න ඕනේ නැහැ. හැබැයි අපේ හිත තමයි පිරිසිදුව තබා ගන්න ඕන. තමන්ගේ ගත පිරිසිදුව තබා ගන්න ලස්සනට හිටියා කියන එක කැතට ඉන්නනම් කුඩු නාගෙන අපිරිසිදුව කැතට ඇඳගෙන ඉන්නවනම් මේ අමනුෂ්‍යෝ කැමති. ගොඩක් වෙලාවට අමනුෂ්‍ය මිනිස්සුන්ගේ ශරීර තමන්ගේ ගොදුර බවට පත් කර ගන්නවා. එතකොට යහලගේ දේත් බොනවා ඇගේ යම් යම් කොටස් වලට වෙලා ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය මේ සපයා ගන්න ආහාර සපයා ගන්න මිනිස්සු ප්‍රයෝජනයට ගන්නවා. එතකොට ඒ අයට වේදනා මිනිසුන්ට නොයෙකු හරි කේන්ති යන මිනිස්සු ඉන්නවා. විශේෂයෙන් ඔය පිරිමි අය ඉන්නවා ගොඩක් පොඩි දෙයක් ඉවස ගන්න බැරි විදිහට කේන්ති ගිහින් අර දබර කරනවා. මේ සමහර වෙලාවට බීමත් බව පවා වැඩි වෙන්නේ මේ අමනුස්ස දෝෂ හේතු කරගෙන. ගොඩක් පවුල් අපි දැකලා තියෙනවා. ඒකට කර්මයක් හැබැයි හේතුවක් වෙනවා. තවම පෙර අකුසල කර්ම කර තියෙනවා. මෙතන මේ කර්මයට මේක හේතුවක් වෙනවා. ඒක නිසා හැම වෙලේම තමන් පින් කරන්න ඕන. මේ මං කරපු පෙර කර්මයක් කියලා තමන් විසින්ම අවබෝධ කරගෙන මේ කර්මය දුරු කරලා මට පිහිට ලැබේවා කියලා හිතාගෙන පින් කරන ගමන් කුසල් වඩන ගමන් තමයි අපි මේ දැඩ පිළිවෙත කරන්න ඕන. මම මේක කියනවා විශේෂයෙන් ගොඩක් අය මේ පිහිට ලබා ගත්තා. ඒක නිසා ඒ කියන්නේ බය නැතුව ධාර්මිකව ඉඳගෙන ඒ විදිහට සිද්ධ කරන්න කියලා. තව දෙයක් තමයි අනුන්ගේ ප්‍රශ්න තමන් ගාවට ගන්න එපා. අනුන්ගේ කරදර ගන්න එපා. දැන් කෙනෙක්ගේ වාලයකට යනවා නම් අහල පහල කියන ඔය ඔබත් ඒ සමය යන්න පුරුදු වෙන්න එපා. මොකද එතනදී ඒ කෙනාට තියෙන සියලුම බාධා කරදර දකින අමනුස දෝෂ ඉවත් වීම සම ඔබට එන්න පුළුවනි. ඒක නිසා අනුන්ගේ කරදර තමන් ගන්න නැතුව තමන්ගේ කරදර දුරු කරගන්න. කරදර තමන්ගේ ජීවිතයට එන්න කලින් කරදර බලෙන් දාගන්න උත්සාහ කරන්නත් එපා. තම් කරදර තිබුණත් නැත්තත් ධාර්මික ජීවත් වෙලා මේ මං කියපු පිළිවෙත කරනවා නම් ගොඩක් හොඳයි. සුවඳතුන් හදාගන්න ක්‍රම කීපයක් තියෙනවා. මම ඔබට කැමති නම් ඕනනම් ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න. මම ඔබට ඒ විදිහට පිළිවෙත මෙහෙම හදන හැටි කියලා දෙන්නම්. ඒ තුලින් ඔබේ දියුණුව යහපත උදා කරගන්න පුළුවන් කියලා කියනවා. විශේෂයෙන්ම මේ කාල පරාසය තුල නම් අපිට දියුණු වෙන්න කොච්චර උත්සාහ කළා යම් යම් බාධක තියෙන මේ රටේ තත්ත්වය අනුව. ඉතින් 2027 විතර වෙනකම් මේ තත්ත්වය තියෙනවා. ඒත් ඒ කරදර ගොඩේ හරි අපේ පෙර පින් බලයෙන් යහපත් අපේ දරුවම කුසගින්න තියන්නේ නැතුව කොමාරි ජීවත් කරගන්න හැකියාව උදා කරගන්න මේ අමනුෂ්‍ය බලවේග ඉවත් කරගන්න ස්ථානේ ලස්සන ජීවත් වෙන්න හිතනවා නම්
මේ විදිහට කරන්න. මේ වගේම තමයි විවාහ ජීවිතවල තියෙන ප්‍රශ්න, මේ දරුවන් සම්බන්ධව තියෙන ප්‍රශ්න වලදීත් අපිට නොයෙකුත්කම තියෙනවා. මේ ගෙදර ඉඳගෙනම පිහිට ලබා ගන්න පුළුවන් වෙන විදිහේ මම ඒ ගැන ඔබට ඊළඟ වැඩසටහනෙන් පසුව කියන්නම්. තව ඉදිරියේදී මම ඒ ගැනත් ඔබට කියලා දෙන්නම්. ස්තුතියි.